හොඳයි අපේ ඉබේ ෆ්‍රී මනි ලෙසන් එකේ තුන්වෙනි කොටසට ඇවිල්ලා තියෙන්නේ. අපි ඉබේ account එක create කරන ගමන් හිටියේ අපිට දැන් password එකක් දෙන්න තියෙන්නේ. password එකක් මම කිව්වා හොඳ මේ වගේ ඉලක්කම් 6ට වැඩි 64ට අඩු හොඳ මේ වගේ ලකුණු තියෙන ඒ වගේම capital simple අකුරුත් එක්ක හොඳ password එකක් මෙතනට දෙන්න ඕනේ. ඔගොල්ලෝ කැමති එකක් දෙන්න. මම දෙනවා මෙහෙම එකක්. පස්වර්ඩ් එක හොඳනම් මේ ස්ට්‍රෝං කියලා වැටේ මේ විදියට. හොඳ අපි පස්වර්ඩ් එකක් දැන් දීලා තිනු. ඕන්නම් පස්වර්ඩ් එක අපි මොකද්ද දුන්නේ කියලා අපිට අමතක නම් අපම මෙතන show කියන මේක ක්ලික් කරාට පස්සේ බලා ගන්න පුළුවන්. හොඳයි. නම දීලා තිනු මං සමන් කුමාර කියලා නිකන්. ඔයාට ඕන එක ඔයාගේ නම දෙන්න අනිවාර්යයෙන්ම. ඔයාගේ නම ඔයාගේ personal details ටික දෙන්න. මොනවත් වෙනස් නම් දෙන්න එපා. බොරු නම් දෙන්න එපා. මොකද බඩු ගෙන්නන්න ඕනේ ඔයා. මේකෙදි මෙතන කන්ට්‍රී එක දෙන්න ඕනේ ශ්‍රී ලංකා කියලා. මේකේ වෙන රටක් සිලෙක්ට් වෙලා තියෙන්නේ සමහරලාට ගොඩක් වෙලාට. මෙතනින් හොයලා ශ්‍රී ලංකා කියලා ක්ලික් කරන්න. ක්ලික් කරලා දුන්නම් ශ්‍රී ලංකාවට අනු කෝඩ් එක 94. මෙතන වාගේ බිංදුව නොදා බිංදුව 77යි නම් වාගේ නම්බර් එක පටන් ගන්න මුලින් බිංදුව නොදා 77 ඉඳන් ඉතුරු ටික දාන්න නම්බර් එක බිංදුව දාන්න එපා. මුල්ම තියෙන එක බිංදුව හරි මුලින්ම තියෙන එක බිංදුව දාන්න එපා. දාලා ෆෝන් නම්බර් එක හරියට දීලා රෙජිස්ටර් ක්ලික් කරන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ එන පේජ් එකේදී ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එකක් එනවා. වෙල්කම් ටු ඉබේ නම දාලා තියෙන සමන් නිසා සමන් account එක හරි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. ඒ නිසා ඔයාට ටෙක්ස්ට් පින් එකක් එවන්න කියලා මේක ක්ලික් කරන්න ඕනේ. ඒතර ටෙක්ස්ට් පින් එකක් එවන්න කියලා එකකින් අදහස් කරන්නේ මොකද දන්නවද? ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක ඒගොල්ලෝ කන්ෆර්ම් කරගන්නවා ඔයාගේමයි කියලා ෆෝන් නම්බර් එක. නැත්නම් ඔයාලට මේක පුළුවන් ඔය නම්බර් එක පොඩ්ඩක් අවුලක් තියෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනම් එඩිට් ගිහිල්ලා නැවත වෙන නම්බර් එකක් දීලා ඔයාගේ නම්බර් එක චේන්ජ් කරගන්න. එහෙම නැහැ දැන් මන් දීපු නම්බර් එක තියෙන්නේ මම මේක පොඩ්ඩක් කව කරලා තියෙන්නේ මොකද සමහරවිට ඉන්ටර්නෙට් එකේ ෆෝන් නම්බර් එක පේන්න දාන්නේ නැහැ වීඩියෝ එකක් කරද්දි. ඒ නිසා හොඳයි මට මම කියනවා හරි මට එවන්න ටෙක්ස්ට් පින් එකක් කියලා මම ඒක මට දෙන්න කියලා මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ පින් එක මගේ ෆෝන් එකට තප්පර ගාණක් ඇතුළත පින් එක එවනවා. හරි. දැන් ඔයාට නම්බර් එක හරියට ඔයාගේ නම්බර් එක දීලා තියෙනවනම් මැසේජ් එකක් ඇවිල්ලා ඇති. අන්න ඒ පින් එක මෙන්න මෙතනට එන්ටර් කරලා කන්ටිනියු දෙන්න ඕනේ. ඊළඟ පියවර වශයෙන් හොඳයි. මම දැන් ඔන්න පින් එක දුන්නා. මට ආපු පින් එක මන් දීලා තියෙන්නේ. දැන් ඊළඟට කරන්න ඕන කන්ටිනියු දෙන එකයි. මම මෙන්න කන්ටිනියු කියන එක ක්ලික් කරන්න ඕනේ. හරියට පින් එක ආවට පස්සේ පින් එක දීලා ඔන්න හරි. දැන් ඔන්න දැන් මේ නැවත එන්නේ හෝම් පේජ් එකට MyBay කියලා. මේකෙදි හායි සමන් දැන් ඒ කියන්නේ මගේ eBay එක තමයි මේ ඇවිල්ලා තියෙන මගේ eBay account එකට. දැන් මම eBay එකට join වෙලා තියෙන්නේ. හොඳයි මේකේ තවත් details තියෙනවා ටිකක් fill කරන්න. හොඳයි. දැන් MyBay කියන එකට ඔයා යන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා MyBay කියලා. මෙන්න මෙහෙම click කරලා ආගේ account එකට මෙහෙම යනවා. හරි. දැන් අපි MyBay කියන account එකට ඇවිල්ලා තිනවා. මොනවත් දැන් මොනවත් තාම කිසිම දෙයක් කරලා නැහැ. message එකක් තියෙනවා. activities මෙතන පළවෙනි එකේ තියෙන මම මොනවා හරි ගත්තනම් ඒ දේවල් මෙතන message එකක් තියෙනවා ඇවිල්ලා. MyBay කින් එවන message එකක් welcome eBay කියලා ඇවිල්ලා තියෙන message එකක්. මේකේ අදාළ වෙන්නේ ඇක්ටිවිටීස් අපි කරපු දේවල් අපිට බලා ගන්න පුළුවන්. මොකක්ද මං කලින් ගත්ත බඩුව ඒ වගේ දේවල් මේකේ බලා ගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකේදී මේකේ තවදුරටත් කතා කරමු. රැඳිලා ඉන්න අපේ වීඩියෝස් එක්ක subscribe කරගන්න මේක අරහා යමු අපි එක දිගට.